ප්‍රශ්නය එක කෝණකින් බලන්න එපා, අය කෝණකින් බලන්න. හතර පැත්තෙන් බලන්න, උඩිනුත් බලන්න, යටිනුත් බලන්න, අය පැත්තෙන් බලන්න. එතකොට තමයි ප්‍රශ්නේ හරියට තේරෙන්නේ. සිංහල ජාතිය අපි බේරගන්න උත්සාහ කරනවා. සිංහල මිනිස්සු කොච්චර පාරෙන් ගා කනවද? ගුණාගලට වැඩිය මමයි හාමුදුරුවෝ. මීටර් 100 100 ඉඳන්. මුලට සිංහල කතා කරන දැක්කම තේරෙන්නේ ඒක සිංහල කට්ටිය කියලා. ඒ සිංහල බෞද්ධ ඉඟන්නෝ ටික බේරගන්න. ඒකට තමයි ටිකක් අපේ යන්නේ. ඒ කට්ටියවත් නගා හිටවන්න. ඒ කට්ටියගේ ජීවිත පුනරුත්ථාපනය කරන්න අපි කවුද වැඩසටහන් කරන්නේ? ජාතිය බේරගන්න අදම අපේ මිනිස්සු සිංහා කරනවා. ඒකට කිසිම ප්‍රතිපලිකර්මයක් නැහැ නේ අපේ. ඒකද අපේ බෞද්ධකම. අපේ බෞද්ධයේ පාරෙන් ගා කරනවා. බත් පාර්සලයක් කරන් දෙනවද අපි? බෞද්ධකම ගැන අපි කතා කරන්නේ. එච්චර කැක්කම තියෙන මේ මිනිස්සුර බත්යක් කරන් දෙන්න එපා. ඒ කට්ටිය ජීවිත නගා හිටවන්න එපා. ඒ අසරණ අහිංසක මිනිසුන්ට යම් කිසි පිළිසරණක් කරන්න එපා. කොහොම අපේ බෞද්ධකම? බුදුදහම කියලා තියෙන එකනේ. පස්ථාන කරන්න. අනිත් අයට දෙන්න. එයාය බේරගන්න. එයාට පීඩ වෙන්න. බුදුහන්වහන්සේ ගාවාද මේ? ආගන්තුක සත්කාර, ගිලාන උපස්ථාන, වැඩිහිටි උපස්ථාන, ඒවා මොකවත් අපේ ජීවිතවල නැහැනේ. නාම මාත්‍රික බෞද්ධයෝ තමයි ගොඩාක් ඉන්නේ ජීවිතේ. මම ගොඩාක් දැකලා තියෙන නාම මාත්‍රික ඉන්න පොඩි සුළු පිරිසක්. ඒගොල්ලෝ නිවැරදි බෞද්ධයෝ. පොඩි පිරිසක්. මේක බෞද්ධ රටක් නේ පුතා. කැබිනට් මණ්ඩලයේ 300 ගණක් ඉන්නව නේද? සිල් ගන්න ඇමතිගොල්ලෝ කී දෙනෙක් ඉන්නවා? එතකොට පාලනේ බෞද්ධ නෙමෙයිනේ පුතා. පාලකේ බෞද්ධ නෙමෙයිනේ. කොහේ ඒගොල්ලගේ බෞද්ධකම? රටේ පළවෙනි පුරවැසියා බෞද්ධයෙක් නේද? කොහේ දෙපොළට සිල් ගන්න ෆොටෝ එකක් වෙන්නන්න ඕන. ඕන අරක බෝතලක් බිව්වේ මේ පාටිදායි දෙපොළේ දාපු. කට්ටිය ඔක්කොම දෙකයි. පළවෙනි පුරවැසියා බෞද්ධ නෙමෙයි නා. පාර්ලිමේන්තුවත් බෞද්ධ නෙමෙයි නා. පාර්ලිමේන්තුවේ අපේ අමාත්‍ය මණ්ඩලයේ සිල් ගන්න. කොහේ පෙරපාලිය යන්න කියනවා මිනිසුන්ට. රට හැදෙනවා. හැමතැනම මේ රසින්දර කතා කරන්නක අපේ ඇමතිගුල්ල සීල් ගන්න ආදර්ශයක් දෙන්න අපට. පළවෙනි පුරවැසියෝ අපට ආදර්ශමත් වෙන්න ඕනේ. ඕ එහෙම කතා කරන්නකො. ජනාධිපති සීල් ගන්නෙත් නැහැ. ඇමති මණ්ඩලයේ සීල් ගන්නෙත් නැහැ. ප්‍රභූරු සීල් ගන්නෙත් නැහැ. අපි සීල් ගන්නෙත් නැහැ. මොකද්ද අපි කතා කරන බෞද්ධකම? නිකන් වීලුවක් වගේ නේ. අර වීලා මිනිස්සු කියවන්නේ ඒ වගේ එකක් මේ වෙලා තියෙනවා. කො බෞද්ධකම. රටේ පළවෙනි පුරවැසියා සීල් ගන්න එපා. සාදු කියලා සිල් ගන්න යම මාර්ග වඩන්න ඕනේ. සිල් නැදෙමින් සිල් අරගෙන හිටියාම් පුතා මිනිස් ඔක්කොම හැදෙනවා. නී ජනාධිපතිතුමා සිල් අරන් කැබිනට් මණ්ඩලෙ සිල් අරන්. එහෙනම් අපි සිල් ගන්නවා. මිනිස් මේ නැගීමක් එනවා. ඔයෙට බැරුම ආනවා පුතා. ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒක වැවුවට වැඩක් නැහැ. ඔයෙට කලින් දවසේ සේල් එක බැලුවාම පොයේ දවසේ සේල් එකත් එක්ක තමයි වෙලා තියෙන්නේ. වැවුවට වැඩක් නැහැ. ආදායම් ලැබිලා. ඒ ටික විකිණිලා. සාමාන්‍ය දවසකට රුපියල් 10000කට මත්පැන් විකිණනවනම් පොයට කලින් දවසේ පුතා 20000ක විකිනේ. ඒකට පොයේ දවසේ 10000ට විකිනෙලානේ. වැවුවට ප්‍රශ්නයක් නැහැනේ. වැවුවත් හැරියා වාගේ තමයි. ඒ ආදායම් කලින් ලැබිලා. බෞද්ධ රටේ පුතා බෞද්ධකම රැකගන්න DCSL එක තානම් කරන්න පුළුවන් ද බැරිද? ඒක තානම් කරන්නේ නැහැනේ පුතා. බෞද්ධ රටේ ඇයි ටොබැකෝ එක තානම් කරන්න බැරිද? එංගලන්ත කම්පනියක්නේ. ඇයි තානම් කරන්න බැරි? තානම් කරන්නේ නැහැනේ පුතා. හොටෙල් ටික තානම් කරන්න බැරිද? ඔක්කොම ගණිකා වෘත්තිනේ වකරන්නේ. මිනිසුන්ට ඉන්න හොටෙල් ඕනේ නැහැනේ. ගෙවල් දොරවල් තියෙනවනේ. සංචාර කරගෙන එනකොටම ටෙන්ට් එකක් අරන් වරේ. උඹට ඇවිදින්න ඕනේ. ඇවිදලා කොහෙද ගහක් කැටි ඉඳලා ඇවිදලා බලන්න බලන්නේ. ප්‍රශ්නයක් නැහැනේ. හැමතැනම රූම් රූම් කියලා තියෙන්නේ. රූම් කියන පුතා භාවනා කරන්නද රූම් දෙන්නේ? උඹට කියන්නක භාවනා සම්බන්ධයෙන් කුටි දෙන තැනක් තියෙනවද? රූම් දෙන තැනක් තියෙනවද? අනාචාරයක් දෙන්නේ. පන්සල් කඩන්න රජයේ අනුග්‍රහය දීලා තියෙනවා. මේක විරුද්ධ අප්‍රසීමක් දැම්මේ නැහැ නේද? කොඩි අල්ලගෙන පාර ගියාද ඔකට විරුද්ධ? රටේ පන්සිල් රකින්නේ. ඒකට අනුබල දෙනවා රජේ. ඒ බෞද්ධක මෙතන නෙපෙන්නන්නේ. අන්‍යාගම ගන්න ගාන්න එපා. ඒ කට්ටිය සිල් දෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. ඒ කට්ටිය පන්නන්න එපා රටේ. ඒ කට්ටිය බෞද්ධ කරලා උපවාස කරලා මේක තියාගන්න කටයුතු කරන්න. ඒක තුළින් තමයි අපි බෞද්ධයෝ කියන කේගොල්ල තේරුම් ගන්න. බුදුදහම කියන්නේ ඒක. අපි අමෝම විජේ කුමාරගේ પરම්පරාව කුවේණිගේ විජේ කුමාරගේ අපිට දහමක් තිබුණ නැහැ නේ පුතා. අපි ගස්ගල් වලට නේද වැන්නේ? මාවන්ස ආරම් බලන් ගස්ගල් වලට වැන්නේ අපිට දහමක් තිබුණ නැහැ. භාග්‍යතුන්ස ඉරිදීන් තුන් වතාව වැඩලා බණ කියලා බුදුහාමුදුරුවෝ කවුද උනාසේ ගතිගුණ මොකද්ද කියලා අපිට පෙන්වලා දුන්නා. මුළු ලංකාවම බුදුහාමුදුරුවෝ බෞද්ධ කළා නේද? අද මේ සුළු පිරිස පුතා 114යි 15 ඉන්නේ. මේ සුළු පිරිස බෞද්ධ කරන්න අපිට දක්ස නැහැනේ අපි. මේ මා ජාතියක් වෙලා ගෞතම බුදුහාමුදුරන්ට පුළුවන්කම වුණා ලංකාවට පය තියලා සිරිපතුල තියලා මුළු ලෝකෙම බෞද්ධ බවට පෙරලන්න වෙනස් කරන්න. වෙන අපි මෙච්චර කෝටි ගාණක් ඉඳලා පුත අපිට මේ පොඩි කට්ටියක් වෙනස් කරගන්න බෑනේ.
අපිට ඒක ඉගැන්වෙන්නේ නැහැ. අපේ ජාතිය අපේ රට කියලා අපි උත්සාහ කළේ මුළු ලෝකෙම බෞද්ධම පුත මුළු බෞද්ධම මුළු ලෝකෙම අපේනේ. අපි අපේ රට බේර ගන්න උත්සාහ කරන නෑ මුළු ලෝකෙ අපේ රට කරන් උත්සාහ කළේ නෑනේ. ඔච්චර දුර තමයි. දැන් තායිලන්තේ අපේ රටක් නේ බෞද්ධ රටක් නේ. බුරුමේ අපේ රටක් නේ පුතේ අපේ රටක්. ඇයි බෞද්ධ ඒගොල්ලෝ. අපි බුදුන් සරණ යනවා කියවම තායිලන්තෙන් අපි පිළිගන්නවා. බුරුමෙන් පිළිගන්නවා. ඇයි මුළු ලෝකෙම අපේ රට කරන් අපි උත්සාහ කරන්නේ නැත්තේ? මුළු ලෝකෙම අපට කියලා වෙනම රටක් නඩත්තු කරනවා අපි. මුළු ලෝකෙ අපේ කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ. එහෙම කල්පනා කරන්න මිනිසුන්ට ශක්තියක් නැහැ. එතකන්නේ කොහොමද කියලා කල්පනා කරනවා නේද හැමෝම? එතකන්නේ කොහොමද කියලා. අද තීනක බෙදාගෙන කන්නේ කොහොමද කියලා කවුරු කල්පනා කළාද? කල්පනා කරන්න ඕන ප්‍රධාන කාරණා ඒක. දැන් තීන ටික බෙදාගෙන කන්නේ. තීන කල්පනා කරන්නේ එතකන්නේ මොනවද එතකන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. මට කැදෙන්නේ නැහැ පුතා. මං කියන්නේ දෙය හරිනම් පිළිගන්න. වැරදි නම් ඒක අත්හැරලා පුතාට හරි දෙය කරත් කවදරි රටක් ජාතියක් හදන්න මට අවස්ථාව හම්බ වුණොත් මම හදන්නේ වෙනම අමුතුම ක්‍රමයකට පුතා. කිසිම කෙනෙක් ඉතර ඉඩවන්නේ නැහැ. කිසිම කෙනෙක් එලා දකින්නෙත් නැහැ. එක රට එක එක්කෙනෙක්වත් රටෙන් එළියට යවන්නෙත් නැහැ. මේ රටේ අන්‍යාගමික හොයන්න නැහැ. කට්ටියට රුපියල් 5000ක් දීලා දෙනවා මේ අද දවසේ පඩිය දෙවුන්දර තුඩේ ඉඳලා පේදුරු තුඩෙනකම් ගිහිල්ලා එක අන්‍යාගමික කෝයාගෙන ඉන්න කියලා. එයා ඉස්සතින් එනවනම් එදාට තමයි අපේ ප්‍රතිපත්ති ශ්‍රේෂ්ඨ. එදාට අපි ඒක හරියට කළා. ඒ විදිහට ඒ කට්ටියව නිවැරදි කරන්න ඕනේ පුතේ. ඒගොල්ලෝ දෙවියෝ ළඟට යනවායි කියලා ස්වර්ගයට යනවායි කියලා අද්දැනෙන් මැරුවොත් අපිට විමාන හම්බෙනවා කියනවා. කෙලිම දිව්‍ය ලෝක යනවා කියනවා. ඒ ගිය කෙනෙක් නෑනේ. අපි කැමති අපි තක්ක් මරලා එන්නම්. ඒ ගියේ කෙනෙක්ගේ සාක්ෂියක් පෙන්වන්නද කියවම දැන් ඒගොල්ලෝ අසරණ වෙන්නේ නැද්ද? සාක්ෂියක් නැහනේ. එහෙනම් මේක මුලාවක්, මේක වංචාවක්. මිනිස් ඝාතනයකට ඒගොල්ලන්ව මානසිකව විකෘති කිරීමක්. මෙන්න මේ දේවල් වටහලා දෙන්න පාය. ඒගොල්ලෝ පුනරුත්ථාපනය කරන්න පාය. පන්සල් දිල සැබෑ බුදුදාම ඉපදීම නවත්තන එක. නැවතකින් ඉපදින එක නෙමෙයි මේක යථාර්ථයේ තේරුම් කරන්න පාය. ඒකට කවුරුත් උත්සාහ කරන්නේ නැහනේ. අම ලෝකේ කිසිම කෙනෙක් එලා දකින්නේ නැහැ. කිසිම කෙනෙකුට ඉන්සා පීඩා කරන්න මට බෑ පුතා. මට ඒ ආත්ම ශක්තිය නැහැ. මේ ලෝකේ කිසිම කෙනෙක් අන්‍යාගමික වශයෙන් දකින්නෙත් නෑ. ඒක මගේ බෞද්ධකම කියලා මම විශ්වාස කරනවා. මේ සම්බුද්ධ ශාසනය තුල මේ තුන් ලෝකයේ තුල ඉපදෙන යම්කිසි කුරා කූඹියෙ මිනිසෙක් සත්වෙක් ඉන්නවා නම් ඔක්කොම බෞද්ධය වශයෙන් තමයි මම දකින්නේ. මේක බුද්ධ රාජ්‍යය. ගෞතම බුදුහාමරන්ගේ ශාසනය. මේ ශාසනය තුල මොන ලෝකී ඉපදුනත් ඒ ඉපදෙන සියලුම කට්ටිය බෞද්ධ උප්පත්තියේ. ලොකුණාට පස්සේ ඒවල මුස්ලිම් වෙනවා, කතෝලික වෙනවා, Hindu වෙනවා, ඒක වෙන කතාවක්. ඉපදෙනකොට උප්පත්තින් එයා බෞද්ධෙක්. ඇයි? මේක සම්බුද්ධ ශාසනයේ පවතින යුගයක්. ශාසනයේ පවතින යුගයක්. එහෙනම් මේ ලෝකේ රටවල් 204ක් තියෙනවා. ඒ 204 තුල එංගලන්තේ ඉපදුනාත්, ඇමරිකාවේ ඉපදුනාත්, අප්‍රිකාවේ ඉපදුනාත්, ලංකාවේ ඉපදුනා, කොහේ ඉපදුනා, ඉපදෙන ජීවිතය උප්පත්තියෙන් ඉපදෙනකොට එයා බෞද්ධෙක්. ඇයි මේ සම්බුද්ධ ශාසනයේ තුල ඉපදෙන්නේ එයා? ඒක පිටේ ඉපදුන්නේ නැහැ. අන්‍යාගමිකෙක් නෙමෙයි යා. උප්පත්තියෙන් අර බෞද්ධකම තියෙනවා. සම්සදීන් වෙනකොට ඒ සති කුමාර වෙනකොට එයා ඊට පස්සේ කතෝලික වෙනවද මුස්ලිම් වෙනවද කියලා ඒක වෙන ප්‍රශ්නයක්. ඉපදෙනකොට එයා බෞද්ධයෙක්. එහෙනම් අපි හැමෝම දකින්න ඕනේ අපේ මිනිස්සු ASCII ඒගොල්ලෝ නොමග ගි. ඒගොල්ලෝ ගෙදරින් ගිහිල්ලා අතරමං වෙලා. අපේ බුද්ධ ශාසනය කියන ගෙදරින් එළියට ගිහිල්ලා ඒගොල්ලෝ අතරමං වෙලා. ඒගොල්ලෝ නැවත ගෙදරෙන්ද පාර දන්නේ. උප්පත්තිය ලැබිච්ච බෞද්ධකම ඒගොල්ලන්ට අයිමි වෙලා නැවතික පීඨවන්න ඕනේ. ඒ මනුකම්පා කරන වැඩපිළිවෙලා මම කොයිවත් දකින්නේ නෙරකොන වැඩපිළිවෙලා, කෙලා දකින්න වැඩපළක්, විනාශ කරන වැඩපිළිවෙලා කොහොම එකක් තමයි කරන්නේ. මිනිසුන්ට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ කියලා. අන්‍යාගමිකෙක් නැහැ, උප්පත්තිය හැමෝම බෞද්ධ. ඇයි මේ බුද්ධ ශාසනය තුළ පිටකින් ඉකදී ඉපදෙන්න බෑ? කොයි ඉපදෙන්නේ? කුරා කුඹියක ඉපදෙන ඒ කුරා කුඹියත් බෞද්ධ කුඹියයි. ඇයි? සම්බුද්ධ ශාසනය ඉපදුනේ යා. ගෞතම බුද්ධ ශාසනය ඉපදුනේ. එහෙනම් ඒ බුද්ධ ශාසනය යා බෞද්ධ කුඹියෙක්. යා බෞද්ධ සතෙක්. බෞද්ධ මිනිසෙක්. ඒගොල්ලෝ ඒක හරියට තේරුම් ගන්න නැතුව ඒගොල්ලෝ අන්‍යාගමික වුණා. වෙන වෙන සරණ ගියා. ගස් ගල් වලට වඳින්න පටන් ගත්තා. මොකවත් නැතුව බිත්ති වලට වඳින්න ගත්තා. ඔය කෑගග ආරුඩ වේවා මේ පාරවල් යන්න ගත්තා. ඒගොල්ලෝ එක එක ප්‍රතිපත්ති වලට ගියා. ඒගොල්ලෝ වැරදුනා. ඇයි නිවැරදි කරන්න අපි උදව් කරන්නේ නැත්තේ? නිවැරදි කරන්න ඕන. පන්සිල් රකින්න. රටක යුද්ධයක් කලබලයක් ඇති වෙච්ච
ඒ හැම මොහොතෙම හොඳම උත්තරය තමයි කාශ්‍යප බුද්ධ ශාසනයත් කරලා තින්නේ ඒ රජිරෝ කියලා තිනවා. යුද්ධයක් අටගත්ත වෙලාව වෙන රටකින් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේදී ඒ රටේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා අහලා තිනේ රජිරෝ මහරජතුමනි අපේ රට බේර ගන්න මොනවද කරා දත්මිටි කාගෙන ඇවිල්ලා තිනේ මිනිස්සු ඉරමනවල් කටිපොළු අරගෙන. ඒවලු තේරෙම ටික බිම දාපල්ලා කියලා. ඒ ඔක්කොම බිම දැම්මම පස්සේ කිව්වලු ගිහිල්ලා හැමෝම පන්තිල් ගන්න කියලා. පන්තිල් අරගෙන සිල් සමාදන් වෙන්න එතකොට ප්‍රශ්නේ විසඳෙනවා කියලා. දැන් ප්‍රශ්නේ විසඳුණා. දැන් ඒ කට්ටිය යමක් කළාම අපි යමක් කරනවා. ඒකට ඒගොල්ලෝ එකක් කරන්නේ නැද්ද? ඒගොල්ලොත් එකක් කරනවා. අපි පාක් මරුවා, ඒගොල්ලෝ 10ක් මරුවා. ඒ අපි 20ක් මරුවා. ඊට පස්සේ 50ක් මරනවා. 150ම. දැන් දෙගොල්ලෝ මොකද වෙන්නේ? දෙගොල්ලෝ විනාශ වෙනවා. දෙගොල්ලෝ විනාශ වෙනවා කියන්නේ මොනවද විනාශ වෙන්නේ? රට විනාශ වෙනවා පුතා. අපිට අපි ඕනියම් කරගෙන නැහැ. රට විනාශ වෙනවා. කවුරුර එක්කනේ පන්සල් රකින්න ඕනේ. ඒගොල්ලෝ රකින්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැනේ. අපි දන්නවනේ අපි රකින්න ඕනේ. එතකොට මේගොල්ලෝ යමක් කළාම අපි නොකෙරුවොත් ඊළඟ එක කෙරෙන්නේ නැහැ ඒගොල්ලන් මේ. එකට එක කරන්න බෑ ඒගොල්ලයි. ඒකට අපි ප්‍රතිචාරයක් දැක්වෙන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට සමාව දෙනවා. ප්‍රශ්නේ විසඳුණා. කවුරුර එක එක කණ්ඩායම සිල් ගන්න ඕනේ. ඒ කට්ටියට සිල් දෙන්න බෑ. ඒ කට්ටියේ මානසිකත්වය නේ අපිටේ මානසිකත්වය තියෙන. එහෙනම් අපි සිල් ගන්න ඕනේ. අනවබෝධයෙන් නොදැනුවත්කමින් වෙච්ච වැරද්දට සමාව දීලා අපි සිල් ගත්තාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. එකට එක කරා කියන්නේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අපි 20ක් නැති කළාද ඒගොල්ලෝ 25කට ටාගට් කරනවා. ඊට පස්සේ අපි 50කට ටාගට් කරනවා. මේක විසඳෙන්නේ නැහැ. වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ කියලා යමක වර්ගයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. නයි වේරාණි වේරේන වේරාණි සම්මන්තිච කුදාචන බුදුහාමුදුරුවන්ගේ අවවාද මේවා. මගේව නෙමෙයි. වෛරයක් වෛරයෙන් කවදාවත් නොසංසිඳේ. වෛරයක් මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් සංසිඳෙන්නේ. අපි මේ මොහොතේ සිල් අරගෙන ඒගොල්ලන්ට අනුකම්පා කරන්න ඕනේ. නැත්තම් රට විනාශ වෙනකම්ම මේක යනවා. ඔයගොල්ලන්ට ඕනේ මේ රට මුස්ලිම් කරන්න නේද? හොඳයි. අපි ලස්සය ඉස්ලාමීය ධර්මයේ වැළඳ ගන්නවා. ලස්සය. ඒක හරියටම හරිනම් ඉතුරු කට්ටියත් මුස්ලිම් ආගම වැළඳ ගන්නවා. අපිට හරියට ධාම කියලා දෙන්න. දැන් මෞලවිලාවිලා කියයි නේද? හොඳට මාර්ගය වඩලා සෝතාපන්න සකෘදාගාමි අනාගාමි කියලා අපේ ඉන්න ගී පිරිස මාර්ගපල්ලා ගී පිරිස ප්‍රශ්න අහනවා. හරි. ඒක එහෙම වෙන්නේ කොහමද? මේක මෙහෙම වෙන්නේ කොහමද? මේ සූරාවේ මේක කියලා තියෙන ඒක සමාජයට ගැලපෙන්නේ නැහැ. ඔහොම ප්‍රශ්න අහලා ඒ කට්ටිය බැරි ගස්සනවා. අන්තිමට දැන් ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ ආගම අපට දෙන්නනේ. ඒගොල්ලන්ට දී ගන්න බෑ. දී ගන්න බැරි වුණාම අපේ ප්‍රශ්නට උත්තර නැති වුණාම දැන් මොකද වෙන්නේ? ඒ කට්ටියට බුදුදහම පිළිගන්න වෙනව නේද? ඔය ටිකවත් අපට කරන්න බෑනේ. අපි ඒගොල්ලන්ට විරුද්ධ වුණා. ඒගොල්ලන්ගේ ධාම මොකද්ද කියලාත් අපි දන්නේ නැහැනේ. මෙච්චර ජීවිත පුදන්න තරම් කැලි වලට කැඩිලා යන්න තරම් ජීවිත පරිත්‍යාග කරන්න තරම් එච්චර ලොකු ධාම මොකද්ද ඒ ධාම? බුදු ධාමට වඩා ශ්‍රේෂ්ඨ ධාම මේ ලෝකෙ කොයිවත් නැහැ. ඒක අපට විශ්වාසයි ඊරාඳට වඩා. එහෙනම් මෙච්චර ජීවිත දෙන්න මොකද්ද ඒ ධාම තුල තියෙන්නේ? ඒක ඔයලා බලුවද අපි? ඒ දෘෂ්ටිය කැඩුවද? ඒ මිත්‍යාව කඩන්න කිසිම කෙනෙක් උත්සාහ කළේ නැහැනේ. ඒක කැඩුවා නම් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවානේ. සූරා 114ක් තියෙනවා. ඒ 114න් එක සූරාවක් අපි පාඩම් කරාද? එකක් අපි කියවලා බලුවද මොකද ඒකේ තියෙන්නේ කියලා? මේ තරම් මේ ආගම වෙනුවෙන් ඒගොල්ලෝ ජීවිත පුදන්න, මේ තරම් මේ රටක් විනාශ කරන්න මොකද ඒගොල්ලෝ ඒම මානසිකත්වය නිර්මාණය වෙලා? කොතනද වැරදුනේ? කොකද ඒගොල්ලන්ගේ දුර්වලකම? මොකද්ද නිවැරදි කරන්න? දෘෂ්ටි හැදිලා තින්නේ මොන මොන තැන්වලින්ද? ඒ ඔක්කොම ටික අරම දෘෂ්ටි කඩන් දෙපාය. කැඩුවා මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවානේ. ඒව කළේ නැහැ කවුද? ඒව කළේ නැහැ. ඒව කරන්න වෙලාවකුත් නැහනේ. කඩ කඩන්නේ කොහමද? ඒ තෙල් බැරල් එක කරේ තියන් යන්නේ කොහමද? අර මනුස්සයාගේ ඔළුව පලන්නේ කොහමද? ඕකනේ අපි කල්පනා කළේ. ඒවා ඒ මනුස්සයා කරන්නේ ඒ මනුස්සයා දෘෂ්ටිය කියන්නේ. ඒ දෘෂ්ටිය කරන්න එපා ඔක්කොම කලින්. ලෙඩේට ප්‍රතිකාර කරන්නේ ඔළුව කැක්කමයි කියනකොට කකුලට බේත් බඳිනවා. ඒ ධාමයට විරුද්ධයි පුතා නේද? මුස්ලිම් ධාමයට විරුද්ධයි. මොකටද විරුද්ධ කියලා අහුවම කියන්න එකක් නෑ. ඒ ධාමයට විරුද්ධයි. මොකද්ද ඒ ධාමයට විරුද්ධ කියලා අහුවම උඩගෙමයි. අර නිකන් මානසික ලෙඩ වගේ අපි. අපි විරුද්ධ වෙන්නේ මොකටද කියලා අපි දන්නේ නැහැ. තරහ ඇයි තරහ? දන්නේ නැහැ. අපි ඔක්කොම ඉන්න ඕනේ පුතා මානසික රෝලේ. අපි ලෙඩු. අපි ලෙඩු. අපි පලිගන්න යන්නේ අපේම කට්ටියගේ. පලිගන්න යන්නේ අපේම කට්ටියගේ. මේ ලංකාවේ ඉපදුනා කියන්නේ ලංකා පුරවැසියනේ. ලාංකිකයෝනේ. ආගම වෙනස්. නම ලාංකිකයෝනේ. ලාංකිකයෝ ලාංකිකව මරනවා කියලා කියන්නේ ලංකාව නෙමෙයිද මේ විනාශ වෙන්නේ?
මේක අපි දැනගත්තේ නැහනේ. පිටරටින් ආයුධ දෙනවා. එහෙම තියන්න එපා. එහෙම එහෙම ප්‍රතිපත්ති තියන්න බෑ. කටි විනාශ කරන්න. තත්ත්වවාදී එලා දකින්න පිටරටවල. ඒගොල්ලෝ දන්නවා මේගොල්ලොත් ලාංකික, මේගොල්ලොත් ලාංකික. ලාංකිකෝ ලව්වල ලාංකිකව මරුවාම ලංකාව අපට අයිති වෙනවා කියලා මේ මිනිස්සු දන්නවා. ඒ පුතා මෙච්චර මේ සුවඳල් රත්තල් කන අපට තේරුන්නේ නැත්තේ ඒවා. නාඩුද මිල්චඩ්ද කියලා බලලා නේද ලිපේ තියන්නේ. ඇයි අපට ඒක තේරෙන්නේ නැත්තේ? අපේ ප්‍රජාව අඩු වෙනවා, අපේ ලාංකිකයන්ගේ ප්‍රතිශතය අඩු වෙනවා, රටේ ජනතාවගේ ප්‍රතිශතය අඩු වෙනවා කියලා කියන්නේ මේක ආක්‍රමණය වෙනවා නේ වෙන රටකට. වෙන රටකට ආක්‍රමණය වෙනවා මේක. ඒ මිනිස්සුල මේක අල්ල ගන්න ඕනේ. අපේ මානව සම්පත් අඩු වෙලානේ, ශක්තිය අඩු වෙලානේ, මිනිස් බලය දුර්වල වෙලානේ. මේ එකක්වත් අපට තේරුන්නේ නැහැ. අපට තේන්නේ මොකද? ඒ ජාති විනාශ කරන්න, ඒ කට්ටිය පන්නන්න. ඔච්චරනේ අපට තේරුන්නේ, වෙන මොකවත් තේරුන්නේ නැහැ නේ. ලංකාවේ මිනිස්සු සමංගේ දේපල ටික ගණන් අදලා බැලුවාම අද ඩොලර් එක රුපියල් 200යි නේ. ඇත්තටම 200 නෙමෙයි පුතා. ඒක රුපියල් 500ට විතර යන්න ඕනේ. ඒක 200ට නැවතිලා තියෙන්නේ අර මේ දෙමළ මිනිස්සුන්ගේ, මුස්ලිම් මිනිස්සුන්ගේ, අර පිටරට ඉන්න බර්ගාරමේ ඒ මිනිස්සුන්ගේ සල්ලි. අපි ලංකාවේ ඉන්න කට්ටියට කියන දෙමළ මිනිස්සුන්ට ඕගොල්ලන්ගේ දේපල ටික අරගෙන රටෙන් යන්න කියලා. ඒ කට්ටිය මොකද කරන්නේ? බැංකු ඔක්කොම ටික වැව්වා. දේපල ටික ඔක්කොම ගත්තා. ඒ කට්ටිය සල්ලි ටික ඔක්කොම අරගත්තා. ඒගොල්ලෝ ගියා. ගෙවල් දොරල් විකුණන අඩු ගන්නට. ඒගොල්ලෝ සල්ලි කළා. ඒවට රත්තරන් ගත්තා. එමු නැත්නම් ඩොලර් කළා. අරගෙන ඔක්කොම ගියා. මුස්ලිම් මිනිස්සුත් දේපල ටික ඔක්කොම වික්කා. සල්ලි කළා, ඩොලර් කළා, රත්තරන් කළා. ඒ සියලුම බැංකු ඔක්කොම ක්ලෝස් කළා. ඒ කට්ටිය ගියා. මා බැංකුවේ දවසකට ට්‍රිලියන කීයක් පල්ලයට යයිද පුතා? ඩොලර් එකට මොකද්ද වෙන්නේ? 500 600 වෙනකන් යනවා. ඉන්දුනීසියාවේ කියලා බලන 18000 එක රුපියලකට. එක රුපියලට 18000ක් දෙනවා. ඉන්දුනීසියාවේ කියලා ඩොලර් එකක් රුපියලක් දුන්න ගමන් 18000ක් දෙනවා. කොහොමද සෙල්ලම? එහෙනම් අද ඒගොල්ලන්ගේ දේපල වලින් තමයි මේ ඩොලර් එක මෙච්චර හරි රැකීලා තියෙන්නේ. වැඩිපුර ඉම්පෝට් කරන, එක්ස්පෝට් කරන, ගොඩාක් ව්‍යාපාර කරන මේ කට්ටිය. මේ කට්ටිය රොටේෂන් එකෙන් තමයි ඩොලර් එක මෙහෙම හරි නැවතිලා තියෙන. නැත්නම් මීට වඩා වැඩි වෙනවා. මේ කොනවල එකක්වත් අපි දකින්නේ. ඒ නිසා මේ මිනිස්සු ආදරෙන් තියාගන්න කෙනෙක් නෙමෙයි. ඒ මිනිසුන්වත් අපි නිවැරදි කරගන්න ඕනේ. ගෙවල් වල දැන් මොනවාරි වැරද්දක් කරාම පුත සමාව දෙන්නේ නැද්ද? තමන්ගේ කාන්තාව අනාචාරය ඇතිරෙනවා. ගාලපන්නුන නැහැ. සමාව දෙන ආයි කරන්නේ නැහැ කියලා තරවටු කරනවා. දරුවෙක් අරක්කු බිව්වා. ඌව පව්වෙන් උදේට දෙයි ටිකක් උදේට කටේ හතුල්ලලා. ඌව නාල රින්ස දාලා පොඟවල ඕදලා. අපි මීට පස්සේ ඕම කරන්නේ නැහැ කියලා අපි තරවටු කරලා හදාගන්නේ නැද්ද? අපේ gedara කෙනෙක් වැරද්දක් කරාම දඬුවම් කරලා අවවාද කරලා තරවටු කරලා අදණ්ඩ ක්‍රමයක් තියෙනවා. අපේ රටේ කෙනෙක් වැරද්දක් කරාම තරවටු කරලා දඬුවම් කරලා හදාගන්න එපායි. ඒව ගැන කවුරු කල්පනා කරන්නේ නැහැ. එකක්වත් කල්පනා කරන්නේ. ඒව කල්පනා කරන්න වෙලාවක් නැහැ මිනිසුන්ට. හරියට ඉස්ලාමීය ධර්මයේ මට කියලා දුන්න මම ඒක පිළිගත්තොත් මම ඉස්ලාමීය ධර්මයට එනවා කියලා කිව්වොත් ඒ කට්ටිය දැන් රෑ දවල් දෙක ඔළුවෙන් හිටගෙන හරි මට කියන්න එපා. කට හරින හරින තැන ප්‍රශ්නානම. ඒක එහෙම වෙන්නේ කොහොමද? මේක මෙහෙම වෙන්නේ කොහොමද? අරක එහෙම වුණා නම් මේ මේකක් වෙන්න බෑ. මේ මේකක් වෙනවා නම් අර මේක වෙන්න බෑ. ඔහොම ප්‍රශ්න වෙනවා. අන්තිමට මේ මනුස්සයා ආන්දුන්නේ මම මොනවද කරන්න? එහෙනම් নমස්කාරය කියන කියලා මේ මනුස්සයා සිල් දීලා මේ මනුස්සයා උපවාස කරනවා. බත් කිසිම පතුරුමක් නැහැ. ලේ බින්දුවක් ආවෙ නැහැ. සාකච්ඡා කරලා කරලා මේ මනුස්සයා ගොළු කුරුවල් කරනවා. මේ මනුස්සයා ගණ්ඩ පියවරක් නැහැ. අපි කතා කරනකොට තේමනේ. අපි කතා කරන්නේ ඔයා හරියටම බුදුදාම කියලා දුන්න මම ආගම පිළිගන්නවා. එහෙම බුදුදාමට හරියට වාට එක කියන්න බැරි නම් මම කියන දාම ඔයා පිළිගත්තත් ඔයා ඒ පන්තිල් අරගෙන ඔයා බෞද්ධයෙක් වෙන්න ඕනේ. දෙකට එකඟද කියලා. එයා හරියට කිව්වත් අපි එකඟ වෙනවා. අපි හරියට කිව්වත් එයා එකඟ වෙන්න ඕනේ. එහෙනම් අපේ දක්ෂකම මත නේද මේක පිටලා තියෙන්නේ. ඒ දක්ෂකමෙන් මොනවද කරන්න ඕනේ? මාර්ගඵල ලබන්න එපායි. මාර්ගඵල ලබන්න බෞද්ධයෙක්ට පන්සිල් රකින්න එපායි. ප්‍රඥාවක් නැහැ නේ පුතා අපිට. ඒගොල්ලෝ කියන දේ කට අරන් ආගෙන ඉන්නවා. මැස්සෝ යනවා කට ඇතුළට අපි දන්නේ නැහැ. ඕම එකක් නෙවෙලා තියෙන්නේ. අපි දක්ෂ නැහැ නේ. මේ මිනිසුන්ත් එක්ක තර්ක කරලා ඒ කට්ටියගේ හිත වෙනස් කරන්න. එහෙම එකක් අපිට නැහැ.